හැමෝම සාදරයෙන් පිළිගන්නවා You Hub YouTube channel එකෙන් එන තවත් අලුත් වීඩියෝ එකකට. එතකොට අද මේ වීඩියෝ එකෙන් සාකච්ඡා කරන්නේ සයන්ස් ටෙක්නොලොජි විෂයයේ තාපය කියන පාඩමේ තාප ප්‍රසාරණය කියන කොටස තමයි සාකච්ඡා කරන්නේ. එතකොට මේ තාප ප්‍රසාරණය කියන කොටසේ සිද්ධාන්ත කොටස, තියරි කොටස තමයි අද වීඩියෝ එකෙන් සාකච්ඡා කරන්නේ. ඒ වගේම තමයි ඉදිරි වීඩියෝ එකදී අනිවාර්යයෙන්ම මේ තාප ප්‍රසාරණයට අදාළ ගැටලු අනිවාර්යයෙන්ම සාකච්ඡා කරනවා. ඒක නිසා අනිවාර්යයෙන්ම දැම්ම පාළ තියෙන රතුපාට subscribe button එක click කරලා channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම bell icon එකත් click කරලා තියාගන්න. එමුණුත් ඉදිරියේදී දාන වීඩියෝත් ඔයා ළඟටම notification එකක් විදිහට ගෙන්නා ගැනීම හැකියාවක් තියෙනවා. හරි. එතකොට දැන් අපි මෙතෙක්කල් සාකච්ඡා කරලා තියෙනවා පාඩම් කිහිපයක්. වීඩියෝ කිහිපයක් දාලා තියෙනවා. එතකොට මේ වීඩියෝ වල link මම දාන්න පාර description එකේ. එතකොට ඔයාලට මේ වීඩියෝ බලන්නත් පුළුවන්. ඒ වගේම තමයි මම පාර description එකේ link එක දාලා තියෙනවා science for technology telegram group එකේ. අපි telegram group එකේ ඔයාට එතකොට මේ link එකෙන් ගිහිල්ලා telegram group එකට එකතු වෙන්නත් පුළුවන්. එතකොට අපි telegram group එක ඇතුලේ විශේෂ ප්‍රශ්න සාකච්ඡා කරනවා. හරි නම් අපි පාඩමට යමු. එතකොට අද කතා කරන්නේ තාප ප්‍රසාරණය සම්බන්ධයෙන්. මේ තාප ප්‍රසාරණය ගත්තාම තාප ප්‍රසාරණ ප්‍රධාන ආකාර දෙකක් තියෙනවා. පළවෙනි ආකාරය තමයි තාප ප්‍රසාරණයේ ඝන ප්‍රසාරණය සහ ද්‍රව ප්‍රසාරණය කියලා ආකාර දෙකක් තියෙනවා. ඝන ප්‍රසාරණය සහ ද්‍රව ප්‍රසාරණය කියලා ආකාර දෙකක් තියෙනවා. හරි. තාප ප්‍රසාරණයේ ප්‍රධාන ආකාර දෙකයි. එකක් තමයි ඝන ප්‍රසාරණය, අනිත් එක තමයි ද්‍රව ප්‍රසාරණය. එතකොට මේ ඝන ප්‍රසාරණය සම්බන්ධයෙන් ගන්නකොට හරි ඝන ප්‍රසාරණය සම්බන්ධයෙන් කතා කරනකොට ඝන ප්‍රසාරණය ප්‍රධාන ආකාර තුනක් තියෙනවා. එකක් තමයි රේඛීය ප්‍රසාරණය, අනිත් එක තමයි වර්ගඵල එහෙම නැත්නම් ශේෂ්ඨඵල ප්‍රසාරණය, සහ අනිත් එක තමයි පරිමාව ප්‍රසාරණය කියන්නේ. එතකොට මේ ද්‍රව ප්‍රසාරණය ගත්තාම ද්‍රව ප්‍රසාරණයට තියෙන්නේ පරිමා ප්‍රසාරණයක්. ද්‍රවය කියන්නේ පරිමාවන්නේ. ඒතර පරිමා ප්‍රසාරණයක් තමයි ද්‍රව ප්‍රසාරණයට තියෙන්නේ. ඒතර මේ ඝන ප්‍රසාරණයේදී රේඛීය ප්‍රසාරණතාව. එතන රේඛීය ප්‍රසාරණය කියලා කියන්නේ රේඛීය ප්‍රසාරණය කියලා කියන්නේ යම් කිසි වස්තුවකට එහෙම නැත්නම් යම් කිසි ද්‍රව්‍යයකට අපි බාහිරින් තාපය ලබා දුන්නාට පස්සේ දාබේ බාහිරින් තාපය ලබා දුන්නාට පස්සේ ඒ වස්තුව එහෙම නැත්නම් ඒ ද්‍රව්‍ය තමන්ගේ දිග එහෙම නැත්නම් ප්‍රමාණය වැඩි කර ගන්නවා රේඛීයව. රේඛීයව වැඩි කර ගන්නවා. සරලවම කිව්වොත් තාපය දුන්නාට පස්සේ යම් කිසි ද්‍රව්‍යයක එහෙම නැත්නම් යම් කිසි වස්තුවක උදාහරණයක් විදිහට හිතන්න යකඩ කැල්ලක් කියලා. එතකොට මේ යකඩ කැල්ලට අපි තාපය දුන්නාට පස්සේ මේ යකඩ කම්බියක් කියලා හිතන්න ඒ යකඩ කම්බිය දිග වැඩි වෙනවා. එන්න මේ විදිහට දිග රේඛීයව දිග වැඩි වෙන එකට තමයි අපි කියන්නේ රේඛීය ප්‍රසාරණය කියලා. හරි. මෙන්න මේ විදිහට ගත්තොත් එහෙම මේ විදිහට තියෙන ද්‍රව්‍යයකට එහෙම නැත්නම් වස්තුවකට එමගේ යකඩ කියලා හිතන්න මේකට තාපය ලබා දුන්නාට පස්සේ මේක මේ විදිහට දිග වැඩි වෙනවා. දිග වැඩි වෙනු මෙන්න මේ දිග වැඩි වෙන එකට තමයි කියන්නේ රේඛීය ප්‍රසාරණය කියලා. හරි. හරි. ඒ වගේම තමයි මෙන්න මේ විදිහට තහඩුවකට මෙන්න මේ විදිහේ අපි හිතමු මෙන්න මේ වගේ ඍජු කෝණ අෂ්ටාකාර එහෙම නැත්නම් සමචතුර අෂ්ටාකාර මේ විදිහ තහඩුවකට අපි තාපය දුන්නාට පස්සේ මේ තහඩුවේ මෙන්න මේ දිග වගේම හරි දිග වගේම මෙන්න මේ පළල කියන එක වැඩි වෙනවා. එතකොට මෙන්න මේ සමස්ත තහඩුවේ වර්ගඵලය මොකද වෙන්නේ? වර්ගඵලය වැඩි වෙනවා. මෙන්න මේ විදිහට. හරි. එතකොට වර්ගඵලය වැඩි වෙන එකට තාපය ලබා දුන්නාට පස්සේ වර්ගඵලය වැඩි වෙන එකට අපි කියනවා ශේෂ්ඨඵල ප්‍රසාරණය. එහෙම නැත්නම් වර්ගඵල ප්‍රසාරණය කියලා. හරි. ඒ වගේම තමයි මෙන්න මේ විදිහට අපි හිතමු මේ විදිහේ ඝනකයක් කියලා. මෙන්න මේ විදිහේ ඝනකයකට අපි තාපය ලබා දුන්නාට පස්සේ මේ ඝනකයේ දිග වැඩි වෙනවා. හරි. ඒ වගේම මෙන්න මේ විදිහට පළලත් වැඩි වෙනවා. ඒ වගේම මෙන්න මේකේ කියන උසත් වැඩි වෙනවා. දිග, පළල සහ උස කියන තුනම වැඩි වෙනවා තාපය ලබා දුන්නාට පස්සේ. එතකොට මේ සමස්ත ඝනකයේ පරිමාව V කියන පරිමාව වැඩි වෙනවා. හරි. මෙන්න මේ විදිහට පරිමාව වැඩි වෙනවා. එතකොට මේ යම් කිසි වස්තුවකට අපි තාපය ලබා දුන්නාට පස්සේ ඒ වස්තුවේ පරිමාව වැඩි වෙන එකට අපි කියනවා පරිමා ප්‍රසාරණය කියලා. එතකොට ප්‍රසාරණයේ ආකාර තුනයි. දිග වැඩි වෙන එක රේඛීය ප්‍රසාරණය. ඒ වගේම පෘෂ්ඨික ශේෂ්ඨඵලයේ වැඩි වෙන එක ශේෂ්ඨඵල ප්‍රසාරණය. එහෙම නැත්නම් වර්ගඵල ප්‍රසාරණය.
සහ පරිමාව වැඩි වෙන එක පරිමා ප්‍රසාරණය. එතකොට අපි මේ එකිනෙක වෙන්වෙන් අරගෙන සාකච්ඡා කරනවා රේඛීය ප්‍රසාරණය, පෘෂ්ඨික ශ්‍රේෂ්ඨ ප්‍රසාරණය සහ පරිමා ප්‍රසාරණය සම්බන්ධයෙන්. මුලින්ම සාකච්ඡා කරමු රේඛීය ප්‍රසාරණය සම්බන්ධයෙන්. මම මේ විදිහට රේඛීය ප්‍රසාරණය හරි රේඛීය ප්‍රසාරණය. එතකොට රේඛීය ප්‍රසාරණය සලකන්න මන්න මේ විදිහට මෙන්න මෙහෙම L එක ආරම්භක L එක දිග දණ්ඩක් ගන්නවා. L එක දිග දණ්ඩක් ගන්නවා. හරි. එතකොට මේ දණ්ඩට ආරම්භක උෂ්ණත්වය, දණ්ඩේ ආරම්භක උෂ්ණත්වය මම ගන්නවා තීටා 1යි කියලා. දණ්ඩේ ආරම්භක උෂ්ණත්වය තීටා 1යි කියලා ගන්නවා. එතකොට මේ දණ්ඩට අපි තාපය ලබා දෙනවා බාහිරින්. එතකොට මේ දණ්ඩේ උෂ්ණත්වය ඉහළ යනවා. උෂ්ණත්වය ඉහළ යනවා. ටීටා එකේ ඉඳලා උෂ්ණත්වය ටීටා දෙක දක්වා ඉහළ යනවා. හරි. එතකොට දණ්ඩේ උෂ්ණත්වය ඉහළ යනවා වගේම මේ දණ්ඩේ දිග මොකද වෙන්නේ? දිග රේඛීයව වැඩි වෙනවා. හරි. එතකොට දණ්ඩේ දිග මෙන්න මේ විදිහට රේඛීයව ඩෙල්ටා එල් ප්‍රමාණයක් වැඩි වෙනවා. හරි. මේ ආරම්භක දිග එල් එක, එල් එකට තව ඩෙල්ටා එල් ප්‍රමාණයක් වැඩි වෙනවා. එතකොට මේකේ සම්පූර්ණ දිග මම ගන්නවා. දිග වැඩි වුණාට පස්සේ සම්පූර්ණ දිග ගන්නවා එල් දෙක කියලා. හරි. එල් දෙක, එල් දෙක. හරි. එතකොට මෙන්න මේ දිග වැඩි වෙන දිග ප්‍රමාණය මෙන්න මේ ඩෙල්ටා එල් කියන දිග ප්‍රමාණය රඳා පවතිනවා ප්‍රධාන සාධක කිහිපයක් මත. හරි. මේ ඩෙල්ටා එල් කියන දිග ප්‍රමාණය රඳා පවතිනවා මෙන්න මේ කියන දණ්ඩේ ආරම්භක දිග මත. දණ්ඩේ ආරම්භක දිග මත ඩෙල්ටා එල් ප්‍රමාණය රඳා පවතිනවා. ඒ කියන්නේ මෙන්න මේ එල් එක කියන ආරම්භක දිග මත ඩෙල්ටා එල් රඳා පවතිනවා. හරි. ඒ වගේම තමයි මෙන්න මේ අපි වැඩි කරන උෂ්ණත්වය, වැඩි කරන උෂ්ණත්වය මත ඩෙල්ටා එල් රඳා පවතිනවා. ඒ කියන්නේ ඩෙල්ටා තීටා මත, ඩෙල්ටා තීටා මත. ඒ කියන්නේ මෙතන ඩෙල්ටා තීටා ගත්තොත් එහෙම වැඩි වෙන උෂ්ණත්වය වෙන්නේ අවසාන උෂ්ණත්වයෙන් ආරම්භ උෂ්ණත්වය අඩු කරනවා. ඒ කියන්නේ මෙතන ඩෙල්ටා තීටා එන්නේ තීටා 2 ඍණ තීටා 1 සමානයි ඩෙල්ටා තීටා. හරි. ඒ කියන්නේ ඩෙල්ටා තීටා මත රඳා පවතිනවා. ඒ කියන්නේ මෙන්න මේ කියන සාධක දෙක මත මෙන්න මේ වැඩි වෙන ඩෙල්ටා එල් දිග රඳා පවතිනවා. හරි. එතකොට අපිට මෙන්න මේ විදිහට ලියන්න පුළුවන් ඩෙල්ටා එල් කියන එක අනුලෝමෝ සමානුපාතිකයි මෙන්න මේ ආරම්භක දිග මත. හරි. ආරම්භක දිග වැඩි නම් මේ ඩෙල්ටා එල්, ඒ කියන්නේ වැඩි වෙන දිග, ප්‍රසාරණය වෙන දිග වැඩි වෙනවා ආරම්භක දිග වැඩි නම් අනුලෝම සමානුපාතිකයි. හරි. ඒ වගේම ඩෙල්ටා එල් අනුලෝම තව සමානුපාතික වෙනවා මෙන්න මේ ඩෙල්ටා තීටාට. ඒ කියන්නේ වැඩි වෙන උෂ්ණත්වයට අනුලෝම සමානුපාතික. උෂ්ණත්වයේ වැඩි වෙන ප්‍රමාණය වැඩි නම් මෙන්න මේ ඩෙල්ටා එල්, එහෙම නැත්නම් ප්‍රසාරණය කියන එක වැඩි. එතකොට මේ දෙක මට ලියන්න පුළුවන් ඩෙල්ටා එල් කියන එක අනුලෝම සමානුපාතිකයි මෙන්න මේ දෙක එකට ලියන්න පුළුවන්. එල් එක ඩෙල්ටා තීටා කියලා ලියන්න පුළුවන්. හරි. එතකොට මේ අනුලෝම කෑල්ල අයින් දාන්න, අනුලෝම කෑල්ල ඉවත් කරන්න මම මෙතෙන්ට නියතයක් දානවා. හරි. සමාන ලකුණ සහ නියතය. ඩෙල්ටා එල් සමානයි, ඩෙල්ටා එල් සමානයි නියතේ මන් දානවා ඇල්ෆා කියලා. ඇල්ෆා ඇල්ෆා එල් එක වාරයක් ඩෙල්ටා තීටා. හරි. එතකොට මේක තමයි සමීකරණේ. මෙන්න මේ වැඩි වෙන දිග, එහෙම නැත්නම් ප්‍රසාරණය ඕන සමීකරණේ වෙන්නේ. ඩෙල්ටා එල් සමානයි ඇල්ෆා එල් එක වාරයක් ඩෙල්ටා තීටා. එතකොට මේ ඇල්ෆා කියලා කියන්නේ හරි රේඛීය ප්‍රසාරණතාවය. රේඛීය ප්‍රසාරණතාවයට තමයි ඇල්ෆා කියලා කියන්නේ. එතකොට මේ ඇල්ෆාගේ මෙන්න මේ දණ්ඩ හදලා තියෙන ද්‍රව්‍ය මත රඳා පවතින. මේ දණ්ඩ යකඩෝලින් නම් හදලා තියෙන්නේ, ඒකට වෙනම අගයක් ඇල්ෆාට එන්නේ. ඒ වගේම දණ්ඩ තඹ නම් තඹ වලට වෙනම අගයක් තියෙනවා ඇල්ෆා වලට. හරි. ඒ වගේම ඇලුමිනියම් නම් ඇලුමිනියම් වලට වෙන අගයක් තියෙනවා ඇල්ෆා වලට. එතකොට අපිට මේක තව ලිව්ව හැකි මේ ඩෙල්ටා එල් අපි ලියන්න පුළුවන් ඕනනම් මෙහෙම දැන් ඩෙල්ටා එල් සමානයි මේ එල් එක මුලට අරන් ලිව්වොත් එහෙම එල් එක වාරයක් ඇල්ෆා ඩෙල්ටා තීටා. එතකොට ඕක තමයි සමීකරණය වෙන්නේ. හරි. ඩෙල්ටා එල් කියන්නේ දිග වෙනස් වීම වань. එතකොට අපිට ඩෙල්ටා එල් ලියන්න පුළුවන් නේ එල් දෙක අඩු කිරීම එල් එක කියලා. ඩෙල්ටා එල් මන් ලියව හැකි අවසාන දිග අඩු කිරීම ආරම්භ දිග කියන්නේ එල් එක සමානයි එල් එක වාරයක් ඇල්ෆා ඩෙල්ටා තීටා කියලා. හරි. එතකොට මේ ඍණ එල් එක මේ පැත්තට ගියහම ධන එල් එක එනවා. එතකොට මම ලිව්ව හැකි එල් දෙක වාර සමානයි මේක ධන එල් එක එනවා. එල් එක ධන
अलफा डेल्टा टीटा की हर इतना मिथन एल का पदवी नहीं देखे कर्म लीव है एल देख समान है एल देख समान है एल के एल करना एल के वारे तो मिथन एक दान मिथन इतना अलफा डेल्टा टीटा की अलफा डेल्टा टीटा अरे तुम मे समय करने मे दिल जान बोलो अरे හරි එතකොට කෙලින්ම අපිට හොයන්න ඕන නම් වෙනස් වුණු දිග ප්‍රමාණය يعني ඩෙල්ටා එල් හොයන්න ඕන නම් කෙලින්ම අපි කෙලින්ම මේ සමීකරණය දෙන්න හැක් ඩෙල්ටා එල් සමානයි එල් එක වාරයක් ඇල්ෆා ඩෙල්ටා ටීටා කියලා හරි ඒ වගේම අපිට අවසාන දිග හොයන්න ඕන නම් ඒ කියන්නේ එල් දෙක හොයන්න ඕන නම් මේක දාන්න පුළුවන් එල් දෙක සමානයි එල් එක වාරයක් එක දාන ඇල්ෆා ඩෙල්ටා ටීටා එතකොට මේක දන්නවා නම් මේක ඔයාට මේ සමීකරණය හදාගන්න පුළුවන් හරි එතකොට රේඛීය ප්‍රසාරණය සම්බන්ධයෙන් मूलिक वर्षन धनगणनी या मूलिक वर्ष गणनीकरी धनगणनी मैं मे थीरिटिक अरे इलाट बल श्रेष्ठ फल प्रसारण मैं वरग फल प्रसारणी के मुखदेला श्रेष्ठ फल प्रसारणी मैं सलकन मे मगे आरंभक वर्ग फल गण एकाई आरंभक वर्ग फल एन ताड़ गण अरे इतना मेकट मैं आरंभ कुछ टीटाई गण तो मे उष्णते मैं वेड़ करना उष्णते वेड़ना पास मेक टीट दिख अब पत्ते अरे टीट दिख दक्का उष्णते वेड़ करना इतकोट उष्णते टीट दिख दक्का वेड़ करना मेके वर्ग पाले एक दिख दक्का वेड़ अरे ये दिख दक्का वेड़ वर्ग पाले वेड़ उष्णते वेड़ उष्णते टीट दिखा मम्मी तीन टीट दिखाई अरे इतकोट मेक दी मे वेड़ वर्ग पल तो विन वर्ग पल अभी डेल्टा ए गेल मंगा डेल्टा ये तमा विन वर्ग पल अरे तो मिथन डेल्टा सामान एडुरी मे एक अरे अवसान वर्ग पल आरंभ वर्ग पल अड़क तो मे डेल्टा एन विन वर्ग पल रंधा पाव तीन अरे कल एक प्रसार निधि मेक रंधा पाव तीन प्रधान साधक दिग मत एक आरंभक वर्ग पाले मत दापावती योगेम वेड़ून उष्णते डेल्टा टीटा मत दापावती अरे इतकोट अट मेक लिया पुलवा मे डेल्टा एक अरे डेल्टा एक अनुलोम समानुपाति आरंभक वर्ग पाले योगेम डेल्टा ए अनुलोम समानुपाति डेल्टा टीटाट हेमने उष्णत्व विनस्म हर ये मैं इतकोट मे दिख मैं इकट्ठे लिया पुल डेल्टा ए अनुलोम समानुपाति डेल्टा टीटा के लिए पुलवा हर इतने अनुलोम समानुपाति मंदो मे डेल्टा ए समान सा नियत बीटा दान बीटा ए डेल्टा टीटा हर इतकोट डेल मे मेकमा समीकरण विनी डेल्टा होना डेल्टा की आने श्रेष्ठ पल प्रसारण होने समीकरण विनी मेन मे डेल्टा समान बीटा ए डेल्टा टीटा की समीकरण हर इतकोट मिथन दी मे बीटा गेल की आने बीटा गेल की आने मेन मे ताड़ हदलती द्रव्य श्रेष्ठ पल प्रसारण ताव हर एम वर्ग पल प्रसारण तावीतम बीटा के लगे अन्नी हर इतना मे डेल्टा एक मटल पुला मेन मेट डेल्टा मटल इवेगी एक अड़क्रीम एक गीला डेल्टा इवेगी सामान बीटा एक डेल्टा टीटा हर इतकोट मे रीन एक मे पत्र धन एक इसलिए इतक सामान एक दान मिथन एक मिनट करता हम एक बीटा डेल्टा टीटा की हर तो मैं एक पोदी सारी तो एक समान एक बार एक दान बीटा डेल्टा टीटा हर तो मे समीकरण पुलवा आरंभक दिग दंडा उष्णत विनस दंड बीटा दंड अवसान दिग अब दिगन में अवसान वर्ग पाले अभी वाणी पुलवा हर इतोड़ाट केलीम प्रसारण वर्ग बल प्रसारण इवांटना डेल्टा इवांटना मे समीकरण दुलामन अवसान वर्ग पल वा मे समीकरण दाल
බලන්න පුළුවන් හරි එතකොට මෙතනදී මේ ඊළඟට අපි බලන්න ඕනේ මේ බීටා සහ ඇල්ෆා අතර සම්බන්ධය එතකොට ඇල්ෆා කියන්නේ රේඛීය ප්‍රසාරණතාවය බීටා කියන්නේ ශේෂ්ඨ බල ප්‍රසාරණතාවය එතකොට මේ ශේෂ්ඨ බලය සලකපුවාම මේ ශේෂ්ඨ බල ප්‍රසාරණතාවය කියන්නේ මේ දිග සහ පළල කියන දෙකම වැඩි වෙන එකට තමයි ශේෂ්ඨ බල ප්‍රසාරණ කියන්නේ එතකොට දිග වැඩි වෙන එක විතරක් අපි සලකන්නේ රේඛීය ප්‍රසාරණතාවය ඇල්ෆා කියලා හරි එතකොට මෙතන දිග වගේ දිගවල දෙකක් තියෙනවා දිග සහ පළල පළල කියන්නේ දිගන්නේ එතකොට මේ පළලටත් ඇල්ෆා කියන එකක් අදාළයි හරි ඇල්ෆා කියන එකක් අදාළයි එතකොට මේ සම්පූර්ණ එක මේ කියන්නේ ශේෂ්ඨ ඵලයේම ප්‍රසාරණයට අදාළ ප්‍රසාරණතාව ශේෂ්ඨ ඵල ප්‍රසාරණතාවය තමයි බීටා කියලා කිව්වේ බීටා සමාන වෙන්න ඕනේ මේ වගේ ඇල්ෆා දෙකක් බීටා සමාන වෙන්නේ දෙකයි ඇල්ෆා හරි ඒ කියන්නේ ශේෂ්ඨ ඵල ප්‍රසාරණතාවය වෙනත් වර්ග ඵල ප්‍රසාරණතාවලට සමාන වෙනවා දෙකයි ඇල්ෆා ඒ කියන්නේ රේඛීය ප්‍රසාරණතාවය වගේ දෙගුණයකට සමාන වෙනවා ඒ කියන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් එයා මෙන්න මේ තහඩු යකඩ කියලා හිතන්න එතකොට යකඩවල ශේෂ්ඨ ඵල ප්‍රසාරණතාවය කියන එක සමාන වෙනවා රේඛීය ප්‍රසාරණතාවය වගේ දෙගුණයක් හරි. එතකොට වාට රේඛීය ප්‍රසාරණතාවය විතරක් දීලා තියෙනවා නම් වාට හොවන්ඩ කියලා කියනවා නම් ශේෂ්ඨ ඵල ප්‍රසාරණය වා එතකොට බීටා පාවිච්චි කරන්න බෑ. එතකොට බීටා වාට දීලා නැහැ. වාට රේඛීය ප්‍රසාරණතාවය විතරයි අල්ප විතරයි දීලා තියෙන්නේ. එහෙම වුණාම එතකොට වාට මේ සමීකරණය පාවිච්චි කරලා බීටා සමාන 2 අල්ප කියලා දාලා බීටා වලගේ හොයාගෙන මේ සමීකරණය පාවිච්චි කරලා ශේෂ්ඨ ඵල ප්‍රසාරණයේ ගණනය කරන්න පුළුවන් හරි එතකොට අපි දැන් රේඛීය ප්‍රසාරණයේ ගැන කතා කරා ඒ වගේම ශේෂ්ඨ ඵල ප්‍රසාරණයේ ගැන කතා කරා ඊට දැන් කතා කරමු පරිපාම ප්‍රසාරණය කියන්නේ මොකද්ද කියලා සහ ඒක ගණනය කරන්නේ මොකද්ද කියලා එතකොට මම උදාහරණයක් විදිහට මේ විදිහට ගන්නවා ඝනකයක් එතකොට මේ ඝනකේ ආරම්භක පරිමාව මම ගන්නවා v1 කියලා v එකයි කියලා එතකොට ආරම්භක උෂ්ණත්වය මම ගන්නවා थीटा एक එතකොට මේ ඝනකයේ උෂ්ණත්වය වැඩි කරනවා थीटा 2 දක්වා උෂ්ණත්වය थीटा 2 දක්වා වැඩි කරනකොට මේක පරිමාවත් වැඩි වෙනවා හරි පරිමාවත් මෙන්න මේ විදිහට වැඩි වෙනවා v 2 දක්වා හරි v එකට වඩා v 2 වැඩි එතකොට උෂ්ණත්වය වැඩි කරනකොට එතකොට මේ වැඩි වෙන පරිමාව මම ගන්නවා ඩෙල්ටා v කියලා ඩෙල්ටා v කියලා ගන්නවා එතකොට මෙතන ඩෙල්ටා v කියලා කියන්නේ v 2 අඩු කිරීම v හරි එතකොට මේ ඩෙල්ටා v කියන එකත් අර විදිහටම රඳාපවතිනවා මේ ආරම්භක පරිමාව මත රඳාපවතිනවා ඒ වගේම මේ වැඩි වෙන උෂ්ණත්වය මත රඳාපවතිනවා හරි එතකොට මට කෙලින්ම ලියන්න පුළුවන් මේ ඩෙල්ටා v කියන අගේ අනුලෝම සමානුපාතික වෙනවා මෙන්න මේ ආරම්භක පරිමාව v එකට ඒ වගේම ඩෙල්ටා v කියන එක අනුලෝම සමානුපාතික වෙනවා මෙන්න මේ උෂ්ණත්ව වෙනස එහෙම නැත්නම් ඩෙල්ටා තීටා දෙක දුරු මෙතන ඩෙල්ටා තීටා කියන්නේ තීටා දෙක අඩු කිරීම තීටා 1 එතකොට මේක කෙලින්ම ලියන්න පුළුවන් ඩෙල්ටා v සමානුපාතිකයි v එක වාරයක් ඩෙල්ටා තීටා එතකොට මෙතන මේ සමානුපාතික ලකුණු මම අයින් කරන්න ඩෙල්ටා v සමානයි දානවා සමාන ලකුණ සහ නියතය ගැමා කියලා ගැමා v එක වාරයක් ඩෙල්ටා තීටා හරි එතකොට මේක තමයි සමීකරණය වෙන්නේ මෙන්න මේ පරිමා වෙනස එහෙම නැත්නම් පරිමා ප්‍රසාරණය ගණනය කරන්න. එතකොට මෙතන මේ ගැමා කියලා කියන්නේ මෙන්න මේ ඝනකයේ හදලා තියෙන ද්‍රව්‍යයට අදාළ පරිමා ප්‍රසාරණතාවය. හරි. පරිමා ප්‍රසාරණතාවය. එතකොට අපි ඇල්ෆා කියලා කිව්වේ රේඛීය ප්‍රසාරණතාවය. බීටා කියලා කිව්වේ ශේෂ්ඨ ඵල ප්‍රසාරණතාවය. සහ ගැමා කියලා කියන්නේ පරිමා ප්‍රසාරණතාවය. ඒ පරිමා ප්‍රසාරණතාවය තරු විදිහටම එක් එක් ද්‍රව්‍යයට වෙනස් වෙනවා. ඇල්මිනියම් වලට වෙනයි. යකඩ වලට වෙනාගයක් තියෙන්නේ සහ කොප ගත්තොත් කොප වලට වෙනස් ඒ විදිහට එකිනෙක වෙනස් වෙනවා හරි එතකොට මේකත් මට අර විදිහට ලියන්න පුළුවන් ඩෙල්ටා v කියලා කියන්නේ මෙතන v දෙක අඩු කිරීම v එක කියලා ඒක සමානයි ගැමා v එක ඩෙල්ටා තීටා හරි එතකොට මෙතන v එක ඍණ v එක මේ පැත්තට ගියාම ධන v එක වෙනවා එතකොට v දෙක සමානයි v එක ධන මේ v එක මෙහාට ගෙනල්ලා v එක ගැමා ඩෙල්ටා තීටා කියන එතකොට මේ v එක කියන එක පොදුයි දෙකටම මම ගන්නවා කෙලින්ම මෙතන ලියන්න v දෙක සමානයි v එක එළියට ගන්නවා v එක වාරයක් මෙතන 1 ඉතුරු වෙනවා 1 ධන මෙතන ඉතුරු වෙනවා ගැමා ඩෙල්ටා තීටා හරි මොකද තමයි සමීකරණය එන්නේ එතකොට ඔයාලට පරිමා ප්‍රසාරණය විතරක් ඒ කියන්නේ පරිමා වෙනස විතරක් හොයන්න කියලා තිබ්බා නම් ඩෙල්ටා v සමානයි ගැමා v එක ඩෙල්ටා තීටා කියලා දාන්න පුළුවන් එමුණත ඔයාලට අවසාන ඒ කියන්නේ ආරම්භක පරිමාව දිලා අවසාන පරිමාව
උෂ්ණත්වය ටීටා ඩෙල්ටා ටීටා ප්‍රමාණයකින් වැඩි කරාට පස්සේ අවසාන පරිමාව ගණනය කරන්න කියලා දුන්නොත් කෙලිම මේක දාන්න පුළුවන් විදිහක සමානයි v එකවරක් එක දන ගැමා ඩෙල්ටා ටීටා කියලා. එතකොට මේ සමීකරණය දැනගෙන හිටින් මම ප්‍රමාණවත්. ඔයාලට එතකොට මේ ඩෙල්ටා v කියන එකට අගයන් ආදේශ කළේ කියන්නේ v දෙක ඍණ v එක කියන කාදේශ කළ මේ සමීකරණය හදා ගන්න පුළුවන්. ඒ හින්දා මේ සමීකරණය විතරක් මතක තියාගත්තාම ප්‍රමාණවත්. හරි. එතකොට දැන් අපි ගත්තා ඉස්සලා මම කිව්වා බීටා සමානයි දෙකයි ඇල්ෆා කියලා. හරි. එතකොට මම ගත්තේ බීටා කියලා කියන්නේ ඇල්ෆා වගේ දෙකක් කියලා. හරි. එතකොට මෙතන ගත්තොත් එහෙම ගැමා කියලා කියන්නේ පරිමාවක් කියලා කියන්නේ රේඛීය ප්‍රසාරණේව දිග, පළල සහ උස කියලා තුනම වැඩි වෙනවා. හරි. එතකොට රේඛීය ප්‍රසාරණේව තුනක් මෙතන වැඩි වෙනවා. රේඛීය ප්‍රසාරණේ දිග වැඩි වෙනවා. පළල වැඩි වෙනවා. උස වැඩි වෙනවා. රේඛීය ප්‍රසාරණේව තුනක්. එතකොට ගැමා කියලා කියන්නේ රේඛීය ප්‍රසාරණේ වගේව තුනක්. හරි. එතකොට ඔයාලට බීටා කියලා කියන්නේ දෙකයි ඇල්ෆා, ගැමා කියලා කියන්නේ තුනයි ඇල්ෆා. හරි. ඔයාලට එතකොට ඇල්ෆා විතරක් දීලා පරිමාව ප්‍රසාරණේ හොයන්න කියලා කිව්වොත් එහෙම ඔයාලට ගැමා අවශ්‍යයි. එතකොට ඔයාලට ගැමා ගණනය කරගන්න පුළුවන්. මේ විදිහට මතක තියාගන්න පුළුවන්. ගැමා කියලා කියන්නේ කියන්නේ පරිමාව ප්‍රසාරණේ කියලා කියන්නේ රේඛීය ප්‍රසාරණේ වගේව තුනක්. දිග පළල සහ උස වැඩිවීම. එතකොට මේ සමීකරණ දෙකත් මතක තියාගෙන ඉන්න එක වැදගත් වෙනවා. හරි. මතක තියා ගන්නවට වඩා මේ විදිහට අවබෝධ කරගෙන මතකේ රඳවා ගන්න එක ගොඩක් වැදගත් වෙනවා. හරි. එතකොට මේ විදිහට තමයි රේඛීය ප්‍රසාරණේ, ශේෂ්ත්‍ර බල ප්‍රසාරණේ සහ පරිමාව ප්‍රසාරණේ එකිනෙකින් වෙනස් වෙන්නේ සහ මේ සමීකරණ භාවිතා කරලා අපි මේ ගණන් හදන්නේ මෙන්න මේ සමීකරණ පාවිච්චි කරලා. හරි. එතකොට මේ රේඛීය ප්‍රසාරණේ සහ ශේෂ්ත්‍ර බල ප්‍රසාරණේ වගේ නෙවෙයි, පරිමාව ප්‍රසාරණේ ගත්තාම මේ අපි ගණ කතා කරේ දැන් ඝන ද්‍රව්‍යවලනේ. එතකොට ද්‍රවවල ප්‍රසාරණය ගත්තොත් එහෙම ද්‍රවවල ප්‍රසාරණය මීට වඩා ටිකක් වෙනස් වෙනවා. හරි. එතකොට අපි දැන් කතා කරේ ඝන ද්‍රව්‍යවල ප්‍රසාරණයනේ. මම කිව්වා ඝන ද්‍රව්‍යවල ප්‍රසාරණය සහ ද්‍රවවල ප්‍රසාරණය කියලා ප්‍රසාරණේ තාප ප්‍රසාරණ ප්‍රධාන ආකාර දෙකක් තියෙනවා කියලා. එතකොට මේ ද්‍රවවල ප්‍රසාරණය සලකනකොට ද්‍රවවල ප්‍රසාරණය අපි සාමාන්‍යයෙන් ද්‍රවවලට අනිවාර්යෙන් තියෙන්නේ පරිමාව ප්‍රසාරණයක්. හරි. රේඛීයව දිග විතරක් හදින්නේ නැහැ. එතකොට ද්‍රවවලට පරිමාව ප්‍රසාරණයක් තියෙනවා. එතකොට අපි දන්නවා ද්‍රවයක් හැම වෙලාවෙම තියෙන්නේ මොකක් හරි මෙන්න මේ විදිහට වාජනයක. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම මෙන්න මේ විදිහට බීකරයකට මම දාලා තියෙනවා මොකක් හරි ද්‍රවයක්. හරි. ද්‍රවයක්. එතකොට මේ ද්‍රවයේ උෂ්ණත්වය මම ගත්තොත් එහෙම ටීටා එකයි කියලා ආරම්භක උෂ්ණත්වය. මේ උෂ්ණත්වය මම වැඩි කරනවා මේ විදිහට තාපයේ සපයල ඉවරලා උෂ්ණත්වය වැඩි කරනවා. උෂ්ණත්වය වැඩි කරනකොට අනිවාර්යෙන් ද්‍රවයත් ප්‍රසාරණයට ලක් වෙනවා. ද්‍රවයත් ප්‍රසාරණයට ලක් වෙනවා, පරිමාව වැඩි වෙනවා. හරි. හැබැයි මෙතනදී සලකන්න ඕන කාරණේ තමයි මේ ද්‍රවයේ උෂ්ණත්වය වගේම මෙන්න මේ බීකරය කියන්නේ ඝන ද්‍රව්‍ය වලින් හදලා තියෙන දැන. එතකොට බීකරයේ උෂ්ණත්වයත් වැඩි වෙනවා. හරි. එතකොට ද්‍රවයට සමානුපාතික විදිහටම බීකරයේ උෂ්ණත්වයත් වැඩි වෙනවා වගේම බීකරයේ පරිමාව ප්‍රසාරණයකට ලක් වෙනවා. හරි. බීකරයේ පරිමාව ප්‍රසාරණයකට ලක් වෙනවා. එතකොට බීකරයේ පරිමාවත් වැඩි වෙනවා, ද්‍රවයේ පරිමාවත් වැඩි වෙනවා. හරි. හැබැයි අපිට පේන්නේ මේක ද්‍රවයේ යම්කිසි පරිමාවක් වැඩි වෙනවා අපිට පේනවා. හරි. හැබැයි මෙතනදී බීකරයේ පරිමාවත් වැඩි වෙනවා. හරි. එතකොට ඇත්තටම අපිට ඇහැට පේන්නේ, ඒ කියන්නේ දුස්සේ පරිමාව ප්‍රසාරණය ඇහැට පේන්නේ ද්‍රවයේ ඇත්තටම පරිමාව ප්‍රසාරණය නෙවෙයි. එතකොට මේ ඇත්තටම පරිමාව ප්‍රසාරණය නෙවෙයි පේන එකට හේතුව වෙන්නේ මේ බීකරේ එහෙම නැත්නම් දාලා තියෙන භාජනයත් ප්‍රසාරණයට ලක් වෙනවා. හරි. එතකොට ද්‍රවයකට අදාළ පරිමාව ප්‍රසාරණ දෙකක් තියෙනවා. එකක් තමයි ද්‍රවයේ දුස්සේ පරිමාව ප්‍රසාරණ. ඒ කියන්නේ අපිට මේ පේන විදිහට ද්‍රවයේ තියෙන සිද්ධ වෙන පරිමාව ප්‍රසාරණය තමයි දුස්සේ පරිමාව ප්‍රසාරණය කියන්නේ. සහ සත්‍ය වශයෙන්ම ද්‍රවයේ තියෙන පරිමාව ප්‍රසාරණය. ඇත්තටම කොච්චර පරිමාව ප්‍රසාරණයක් සිද්ධ වෙනවද කියන එක තමයි සත්‍ය පරිමාව ප්‍රසාරණය කියලා කියන්නේ. එතකොට ද්‍රවයකට පරිමාව ප්‍රසාරණ දෙකක් කතා කරන්න ඕනේ. දුස්සේ පරිමාව ප්‍රසාරණය සහ සත්‍ය පරිමාව ප්‍රසාරණය කියලා. එතකොට මේ ද්‍රවයක ඇත්තටම සිද්ධ වෙන සත්‍ය පරිමාව ප්‍රසාරණයක් සලකවුවොත් එහෙම මේ සත්‍ය පරිමාව ප්‍රසාරණය සමාන වෙනවා ද්‍රවයේ අපිට ඇස් දෙකට පේන දුස්සේ පරිමාව ප්‍රසාරණයේ. ඒ වගේම ඒ ද්‍රවයේ දාලා තියෙන බඳුනේ ප්‍රසාරණයේ දෙකේ එකතුවට තමයි සමාන වෙන්නේ. එතකොට මේ ද්‍රවයේ දෘශ්‍ය පරිමා ප්‍රසාරණය සහ බඳුනේ සිද්ධ වෙන පරිමා ප්‍රසාරණය එකතුවට සමාන වෙනවා.
බඳුනේ පරිමා ප්‍රසාරණය. එතකොට ද්‍රවයේ සත්‍ය පරිමා ප්‍රසාරණය ඇත්තටම සිද්ධ වෙන පරිමා ප්‍රසාරණය සමාන වෙනවා දුස්ස්‍ය පරිමා ප්‍රසාරණය සහ බඳුනේ පරිමා ප්‍රසාරණය එකතුවට. හරි. එතකොට සත්‍ය පරිමා ප්‍රසාරණය අපි දන්නවා පරිමා ප්‍රසාරණය ඩෙල්ටා V සමානයි V එක වාරයක් ගැමා ඩෙල්ටා ටීටානේ. ඕකනේ සමීකරණේ. එතකොට සත්‍ය පරිමා ප්‍රසාරණය අපි ගත්තොත් එහෙම ඩෙල්ටා V සත්‍ය කියලා ඩෙල්ටා V සත්‍ය සමානයි ඩෙල්ටා V දෘශ්‍ය. එහෙනම් අපිට ඇහැට පේන එක එකතු කිරීම ඩෙල්ටා V බඳුන. මේක තමයි සමීකරණය. හරි. එතකොට මේ සමීකරණයෙන් මේ මේ ආගෙන් ආදේශ කළා අපිට හදා ගන්න පුළුවන්. එතකොට ඩෙල්ටා V සත්‍ය කියන්නේ V එක වාරයක් සත්‍ය පරිමා ප්‍රසාරණතාවයේ අපි කියලා අපිට ආගෙන ලැබෙනවා. හරි. සත්‍ය ගැමා සත්‍ය ඩෙල්ටා තීටා සමානයි ඩෙල්ටා V දෘශ්‍ය. ඒ කියන්නේ B එක වාරයක් ගැමා දෘශ්‍ය ඩෙල්ටා තීටා දන මෙතන බඳුන. බඳුන එතකොට ගත්තාම බඳුනෙත් පරිමාවක් යම් කිසි V එකක් ඇති. එතකොට මම ගන්න V ඩෑෂ් කියලා B ඩෑෂ් එක ගැමා එතකොට බඳුනේ ගැමා එහෙම නැත්නම් බඳුනේ ඇල්ෆා දීලා තිබ්බොත් එහෙම 3යි ඇල්ෆා. එතකොට ගැමා කියන්නේ 3යි ඇල්ෆා. 3යි ඇල්ෆා උෂ්ණත්ව වෙනස බඳුනේ ඩෙල්ටා තීටා. එතකොට ওই විදිහට දාලා හදන්න පුළුවන්. හරි. එතකොට අපි ඉදිරියේදී ගණන් හදද්දී ප්‍රශ්නට උත්තර ලියද්දී මේවා තව ටිකක් සවිස්තරාත්මකව සාකච්ඡා කරන්න. එතකොට මෙන්න මෙහෙම දෙයක් තියෙනවා කියලා මෙන්න මේක සිද්ධ වෙන්නේ මෙහෙම කියලා අවබෝධයක් තිබ්බම ප්‍රමාණවත්. හරි. එතකොට සත්‍ය පරිමා ප්‍රසාරණයක් අපිට ඇස්වලට පේන්නේ නැහැ. අපිට පේන්නේ මෙන්න මේ කියන දුස්ස්‍ය පරිමා ප්‍රසාරණය තමයි පේන්නේ. ඇත්තම පරිමා ප්‍රසාරණය අපි ගණනය කරනවා නම් මෙන්න මේ සමීකරණයට දාලා මේ විදිහට ගණනය කරලා ගන්න ඕනි. හරි. එතකොට අද වීඩියෝ එකදී අපි සාකච්ඡා කරා තාප ප්‍රසාරණය සම්බන්ධයෙන්. එතකොට තාපේ පාඩමේ තව කොටස් තියෙනවා. සන්නයනයේ සංවහනයේ විකිරණයේ වගේම තාප හුවමාරු මෙන්න මේ වගේ ආර්ද්‍රතාවය මෙන්න මේ වගේ කොටස් තව ගොඩක් තියෙනවා. එතකොට ඉදිරි වීඩියෝ වලදී අනිවාර්යයෙන්ම තාපේ පාඩම සම්පූර්ණයෙන් කොටස් කොටස් සාකච්ඡා කරනවා. එතකොට අද වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් අනිවාර්යයෙන්ම ඔයාගේ යාළුවන්ට බලන්න අනිවාර්යයෙන් වීඩියෝ ෂෙයා කරන්න. ඒ වගේම වීඩියෝ එකට ලයික් කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම තමයි ඔයා තාමත් අපේ channel එක YouHub YouTube channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම මේ දැන්ම පහල තියෙන රතුපාට subscribe button එක click කරලා channel එක අනිවාර්යයෙන්ම subscribe කරන්න. ඒ වගේම bell icon එකත් click කරලා තියාගන්න. එහෙම වුණොත් මම අලුතෙන් වීඩියෝ එකක් දාපු සැනින් ඔයාට notification එකක් විදිහට ලබා ගන්න පුළුවන්. හරි. එතකොට ඒ වගේම තමයි මම description එකේ දාලා තියන්නම් ලින්ක් එක අපේ සයන්ස් ෆෝර් ටෙක්නොලොජි ගෲප් එකේ ටෙලිග්‍රෑම් ගෲප් එකේ. එතකොට ආඩ ඒ ලින්ක් එක හරහා ටෙලිග්‍රෑම් ගෲප් එකට ජොයින් වෙන්නත් පුළුවන්. හරි. ඒ වගේම තමයි ඉදිරි කලින් වීඩියෝ කලින් දාපු වීඩියෝ වා තාමත් බැලුවේ නැත්නම් සයන්ස් ෆෝර් ටෙක්නොලොජි වලට අදාළ වීඩියෝස් වා බැලුවේ නැත්නම් මම ඒ වගේ ලින්ක් පහල ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. එතකොට ඒ වීඩියෝත් අනිවාර්යයෙන්ම බලන්න. එහෙනම් අපි තවත් මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙන තුරු හැමෝටම සුබ දවසක්.